ජුලින් නවය. ඒ උත්කෝෂණ වෙලාවේදී අත අපිතරාගෙන රැකවල්ලාගෙන හිටිය අහිංසක රණවිරුවෙක්ට මෙන්න මෙහෙම හිතෙන්නේ නැති. මම මේ විදිහට ඔහුගේ අදහස් අකුරු කරනවා. ඇන්ත බොහෝවත් කාකේ දුමක් මටත් පපුවක් තිනවා. මහා බරසු සුසුම් සිරපේ පපුව හොඳටම රිදෙනවා. දෑත රැදේ ඇවි වෙනද නැති ලෙස මහා බරත් සේ දැනෙනවා. ලී නහර රත් වෙලා මුළුකත තැවෙනවා පං තැවෙනවා. අන ලැබේ රජු රකින්නට එය සිතට පරවී හැගෙනවා. උඹලා ඇවිතින් අනිත් පැත්තෙන් රැක ගනින් රට කියනවා. බලා සෙමතේ කලක් වෙරසින් දරාගෙන අපි ඉන්නවා. එයකුන් නොව අපි වුණත් මිනිසුන් කලන කඳුලෙලි පේනවා. කොකා ගැස්සින විට දිනු දැනී දෙනෙත් පියවී වැසෙනවා. නොදුටුවත් නොබ මගේ නිතකට එවිට කඳුලක් උනනවා. විටක විත් අපහාස මුකයින් අයෙක් හදවත පෙළනවා. අපව පිතු පාලක ඉනීමේ ශාපනුබලට වැදෙනවා. ඇන්තිමේ කරු ඇඳුම උදතිත සිතින් සිත සිහි කරනවා. කළු වසා සුදු ඇඳපු රජහොරු අපේ සායම යවනවා. කෙදින හෝ කළු පවුර අප පිතු නියත ලෙස බිම වැටෙනවා. එතෙක් කතරනි තුමක් වුවනවා. දෙවා මම මග බලනවා.